बेगम श्रीलंका मातलेट दिस विदेश रक्या अवस्था मार्च 22 23 ने एडबर्ट क्रीडांगणेदी विरोधे प्रकाश कल आसन वाले ज्ञान होता विपक्ष नायक अरु नियोज्य कथानायक अद उतर बल प्रदेश नियोजने मंत्री तुम्हारा Genuine Japan Moto Oil nam Toyota Genuine Moto Oil vitaramai ලගේ හඬට සවන් දීලා ඒ ගත යුතු සාධාරණ යුක්ති සහගත නීත්‍යානුකූල පියවර ටික ගන්න. හොඳයි බොහොමසතේ. ඔබතුමා ඒකට පියවර ගන්න. කරු මන්ත්‍රීතුමාලා ආසන වලට යන ඔබතුමාලාගේ විරෝධය සඳහන් කරගන්න ඒ ගැන හොයලා බලලා ඔබතුමාලාට අවශ්‍ය පිළිතුරක් ලබා දෙන්න. කිරියල් මන්ත්‍රීතුමා. කෝවිලේ කෝවිලේ වන්දනා කරනකොට මේ අත්තට කුඩරක් දීලා. හොඳයි කරු මන්ත්‍රීතුමා. කෝවිලේ වන්දනා කරනකොට. හරි හරි බොහොමසතේ. तरु अर्स मेतमा अहन मत कथा कांड अहन विपक्ष नायक तरु नियोज कथा नायक तुमा मेरटे मूलिक ऐतिहा मानव ऐतिहा तम तमंगे आगम अदहन ऐतिह तीन कोविल वंदना कटी विपक्ष මේකට වහම පියවර ගන්නට ඕන. ඒක ගැන හොයලා බලලා ඒ ආගමක නිදහස තියන්නට ඕන. බොහොම සතුටුයි. ඒ ආගමක නිදහස උතුරටත් එකයි දකුණටත් එකයි. හොඳයි බොහොම සතුටුයි. කරු අර්ස සිල්ලා මැතුමා. No, can you control the house please? නැතේ තුමල්ලා වාඩි වෙන්න නැත්තම් මොනව කරන්නද? ඔබතුමාගේ ඔබතුමා කියනේම මේක සඳහන් වෙන නිසා ඔබතුමා ඉදිරිපත් කරන්න. But then I can't present there. Two things going on. No, I mean look listen to the problem. What they are saying is they are really හරි එන ඔබතුමාගේ ඒක පසුව ඉදිරිපත් කරන්න. හොඳයි. නෑ සවන් දුන්නා විපක්ෂ නායකතුමා. නෑ. හරි ඔබතුමාලගේ ඉල්ලීම කියන්න. දැන් ඔතන හිටගෙන කෑ ගැහුවයි කියලා බස්ස විසඳ දෙන්නේ නෑනේ කරු විපක්ෂ නායකතුමා. නෑ ඒක වෙනම කතාවක්. නෑ උත්තරයක් දුන්නා. ඇහුන් නැත්තම් කරන්න දෙයක් නෑ. උත්තරයක් දුන්නා. මේ ගැන හොයලා බල අවශ්‍ය කටයුතු කරන්නම් කියලා. වෙන මොකද්ද කරන්න කියන්නේ? හොඳයි ඒ ගැන හොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. නෑ ඔබතුමා කියන විදිහට පොලිස්පති කැඳවන්න බෑ. මම ඒක කරන්නම්. මම කරන්න. ඔව්. ගරු ආණ්ඩුව සංගයකට. නායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන්ට ගැටලුවක් තියෙනවා නම් ඒක ආසනයට ගිහිල්ලා ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න ඕනේ. මේ විපක්ෂ නායකතුමා මෙතනට ඇවිල්ලා මේ ෂෝ එකක් දාන්නේ. මේ කාලේ නාස්ති කරන්න එපා. ඔය ගොඩාක් අය ෂෝ තමයි දාන්නේ මාතේ. ඔව් විසුටි. ගරු තියෙනවා. ගරු නීතිච්ච සංදි මීරක්කොඩි මැතිතුමා. ගරු කතානායකතුමා මේ ප්‍රශ්නේ විසඳන්නකෝ. නෑ ප්‍රශ්නේ විසඳන්න කියන්නේ මම මට පරිහාණි කරන්න බෑනේ ගරු. ඒගොල්ල උතුරු ප්‍රදේශලා තියුණත් මේ මිනිස්සුගේ ප්‍රශ්න කතා කරන්නේ. නෑ ඒ ගැන අරු කතානායකතුමා කරන්නම්. මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳන්න. හරි ඒ ගැන අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නම්. මේ සර්වකලාකාරීලාගේ මේ කියපු ගම විනාඩි පහෙන් ප්‍රශ්න විසඳන්න බෑ. අවුන් කන් දෙන්නකෝ. මේක අවශ්‍ය කටයුතු කරන්න. අවුන් කන් දෙලෝ උතුරු ඇමතිවරු වාඩි වෙලා ඉන්නවනේ. ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබතුමාගේ ලිපි ඉදිරිපත් කරන්න. ඇහෙන්නේ මේ මට ඇහෙන්නේ නැත්නම් වෙන දවසක ඉදිරිපත් කරන්න. ඒව කරන්න බෑ. එනා ඉදිරිපත් කරන්න. ප්‍රශ්න විසඳන්නකෝ. ප්‍රශ්න විසඳන්න කියන බලෙන් වාඩි කරන්න බෑනේ ගරු මන්ත්‍රීතුමා. මේක මට ඔබතුමාට ඇහෙන්න කියන්න ඕනේ. හරි ඔබතුමාගේ ලිපිය සභාගත කරන්න. සභාගත කරන්න. අයිසේ රාසමණිකම්. Go to the seat. ගරු අගමැතිතුමා. Go to the seat. Speaker will allow. ගරු කතානායකතුමනේ ආසනයට ගිහිල්ලා ආසනයේ ඉඳගෙන රෙස් කරන්න හිල්ලලා. ඔව්. ගරු මන්ත්‍රීතුමාලා ඔබතුමාගේ નિયમિત ආසන වලට ගිහිල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. Go to the seat. He will listen. Quiet for a minute if he can say what he wants. Yeah, it is not recorded. You go to the seat and raise it. ගරු කතානායකතුමනේ අපි කවුරුත් එකඟයි මේ ගරු මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසන වලට ගිහිල්ලා මේ ප්‍රශ්නේ නගන්න ඉඩ දෙන්න. මේ ප්‍රශ්නේ නගන්න අපි විරුද්ධ නැහැ. ගරු චාර්ල්ස් හිමල්ලා දැන් මෙතුමා ඉදිරිපත් කරනවා. ඔව්. ගරු කතානායකතුමා. ඔව්. අගමැතිතුමා
අටවැනිදා ගිය අටවැනිදා සිකුරාදා වවුනියා උතුරේ සිවන් ගෝවිල් බඩකිනාරි මලේ පූජාප කරපු අට දෙනෙක් පුරාවිද්‍ය ආයතනයෙන් බොරු නඩු දාලා අරස් කරලා දිනනවා අට දෙනෙක් පොලිසිය බොරු නඩු දාලා දැන් අරස් කරලා දිනනවා ඒ අට දෙනෙම රිලීස් කරන්න ඕනි ඒකයි අපි ඉල්ලුමක් ඒක උසාවියට බොරු නඩු දාලා තියන්නේ බොරු නඩු හොඳයි ගරු අධිකරණ මහත්මයා අරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි කරුණාකරලා ගරු චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා අධිකරණයේ නඩුවක් තියෙනවා අට දෙනෙක් අත්අඩංගුවට අරගෙන කියලා එතකොට මේ කටයුත්ත තියෙන්නේ අධිකරණය තුල හැබැයි මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව යම් කිසි වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව ස්වාධීනව අපක්ෂපාතීව පරීක්ෂණයක් කරලා ඒ කාරණේ අපිට අධිකරණයට දැනුම් දෙන්න පුළුවන් එතකොට අධිකරණය සාධාරණයේ යුක්තිය ඉෂ්ට කරાવી. මොකද අධිකරණයේ තියෙන නඩුවක චූදිතයෝ ටික නිදහස් කරන්න කියලා පාර්ලිමේන්තුවේදී එතුමාලා අපිට ඉල්ලුවට එක පැත්තකින් ඔබතුමාලා කියනවා නීති ආධිපත්‍ය රකින්න කියලා. එතකොට අපි නඩු තීන්දුව දුන්නම නීති ආධිපත්‍ය රැකෙනවද? නඩු තීන්දුව දෙන්න ඕනේ මිනිස්සුරුවරුන්. එතකොට ඔබතුමාලා කියනවා නම් අත්අඩංගුවට ගැනීම අසාධාරණයක් වුණා. ඒ පිළිබඳව අපි තමුන්නාන්සලාට සහතිකයක් දෙනවා. අපක්ෂපාතී පරීක්ෂණයක් තියලා සියලු තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරනවා. හැබැයි අපි කියනවා නම් අපි මේ අට දෙනා නිදහස් කරලා දෙනවා කියලා එහෙනම් අධිකරණේ ක්‍රියාකලාපය කරන්නේ අපි. අනිත් පැත්තේ ලමුන්නාන්සලා කියාවි මේ රටේ නීති ආධිපත්‍ය කොහෙද කියලා. ඒක නිසා අපි පරීක්ෂණය කරලා වාර්තා කරන්නම්. හොඳයි. චාස් නිර්මලදාන. හරි හරි මම අබතුමා මම කියපේ ගන්නකෝ. දැන් පුරාවිද්‍ය ආයතනයේ බොරු නඩු දාලා තියෙනවා. ඒකෙන් දැන් අපි කොච්චර ඉල්ලුවත් ඒකට තේරෙන්නේ නැහැ. අර ඒඩි කියලා ජේදිලක කෙනෙක් ඉන්නවා වවුනියාවේ. නෑ නෑ. හෝ ගරු අධිකරණ මහත්තයා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේ වෙන් කරලා තියෙන්නේ විපක්ෂයෙන් ගෙනාපු විශ්වාසභංග යෝජනාවක්. මේක අද විපක්ෂයේ දවස. අද විපක්ෂයේ දවස. තමුන්නාන්සලා ගෙන අපි යෝජනා තමුන්නාන්සලායි කඩකප්පල් කරන්නේ මේක මේකයි මේක ඉදිරිපත් කරලා තමුන්නාන්සලාගේ ඒ අරමුණු ඉෂ්ට කරගන්න මේ විවාද ඉදිරියට ගෙනියන්න හොඳයි ගරු අමාත්‍යවන් සඳහන් කර විදිහට ගරුණු ගැන පූර්ණ සොයාබැලීමක් කළා අවශ්‍ය තීරණ සඳහා පාර්ලිමේන්තුවේ සොයාබලන කටයුතු කරනවා ගරු විපක්ෂ නායකතුමා කෙටියෙන් කියන දැන් න්‍යාය පත්‍රයට යන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා අධිකරණ ඇමතිතුමාට විශේෂයෙන්ම මේ රටේ ජාති ආගම් කුලමල किसीम भेदेकिन तोरव अभी हेमोम विश्वास करण आगमिक निधसति बिनो भाषण निधसति बिनो एक मूलिक ऐतिहा एक मानव ऐतिहा पंसल खो वेवा कोविल खो वेवा देवस्थान खो वेवा पल्य खो वेवा एवं गील ए आगम वल्ट संबंध उद्गल इंट ඒ ආගමික කටයුතු කරන්නට නිදහස දෙව. හොඳයි ගරු මම. ඒ නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ මේ 225ම මේ ආගමික නිදහස ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. ඒ නිසා අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. හොඳයි. අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරනවා. හොඳයි. එතුමා ඉෂ්ට කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ පුරාවිද්‍ය ආඥාපනත පිළිබඳව එක ආගමික කොටසකට විතරක් නෙවෙයි එක ජාතික ජාතියකට පමණක් නෙවෙයි හැමෝටම මතුවෙන පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා පුරාවිද්‍යා ප්‍රදේශ කියලා ප්‍රකාශයටපත් කරපු ගැසට් කරපු ස්ථාන විශාල සංඛ්‍යාවක් තිබෙන්නේ ආගමික ස්ථාන විශේෂයෙන්ම බෞද්ධ පන්සල් විශාල ප්‍රමාණයක් තිබෙනවා පෞගිය කාලවලදී සමහර පන්සල් වල විහාරාධිපති භික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ විහාරයේ විහාරස්ථාන භූමියේ වැස්කිලියක් හදන්න වලක් හැරුවයි කියලා. සමහර වෙලාවට බුදු පිළිමයක් තියන්න එක ගලක් හිල් කරලා ඇණයක් එකට ඇතුල් කරයි කියලා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පවා අත්අඩංගුවට අරන් තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. මේ පෞගිය දවස්වල අර ගාලු කොටුවේ පැරණි සංරක්ෂිත අපි පිළිගන්නවා ලෝක උරුමේ ඒකේ කොටුවේ බිත්ති හැදිච්ච බෝගහක් බෝ පැලයක් ඒ බෝපැලේ ගලවල දැම්ම කියලා මේ මිනිස්සයා අත්අඩංගුවට ගත්තා. මේ නීතිය දැඩි කරලා තියෙන්නේ පුරාවිද්‍යා පිළිවෙත ගැටලු බරපතල වෙච්ච නිසා. දැන් මේ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගත්තට පස්සේ මහේස්ත්‍රාත්තුමල්ලට බලයක් නැහැ.
ඇපදෙන්න ඒ පිළිබඳව අපි දිගින් දිගට සාකච්ඡා කරලා තියෙනවා මේ අධිකරණ බලය පිළිබඳව ඒ උදවිය අභියාචනා අධිකරණයට යන්න ඕන අපගන්න ඒක නිසා මේ පුරා විද්‍යා පනතේ තිබෙන ගැටලු අපි බොහොමයක් හඳුනාගෙන ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කරන්න කටයුතු කරමින් සිටින්නේ ඉතින් මේ ප්‍රශ්නේ ඔබතුමාලා එක ආගමික උදවියකට කණ්ඩායමකට විශේෂයක් කරලා ඒ උදවියට හිරිහැර කරන්න ආගමික නිදහස අහිමි කරන්න කටයුතු කරපු විදියට අර්ථ නිරූපණය කරන එක සාධාරණ නැහැ මේ ප්‍රශ්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට තියෙනවා බෞද්ධ පන්සල් වලට තියෙනවා හැබැයි ඔබතුමාලා කියන කාරණේ සත්‍ය නම් පැහැදිලි ලෙස මම ඔබතුමාලාට කිව්වා සාධාරණ ඔබතුමාලා සහභාගී වෙන්න සාධාරණ පරීක්ෂණයක් කරලා අපිට පුළුවන් ඒක අධිකරණයට වාර්තා කරන්න අපි ඒ කටයුත්ත කරනවා ගරු ඇමතුමා සඳහන් කර විදිහට ඒ ඒ ඒ කාරණේ සම්බන්ධව දැන් හොඳටම ඇති දැන් අපි ඊළඟට විවාදයට යන්න ඔව් චාල්ස් මෙතුමා ගරු ඇමතුමා දැන් පුරාවිද්‍යා ආයතනයේ ඔබතුමා කිව්වා බෞද්ධ පූජාව කරනවා කියලා දැන් අපි වඩකනාරී මලේ පුරාවිද්‍යා ගැසට් කරපු ඉඩමක් ඒක අපි පිළිගන්නවා දැන් මෙච්චර කාලෙ අපි පාවිච්චි කරනවා දැන් ඒක අපි සිවන් කෝවිල් වගේ තමයි අපි මෙච්චර කාලෙ පාවිච්චි කරලා ඉන්නේ දැන් උසාවේ තීන්දුව තිබ්බා මෙතන පූජාව කරන්න පුළුවන් කියලා උසාවේ වුණිය උසාවෙන් තීන්දුව දීලා තිබුණා එතකොට පුරාවිද්‍යා ආයතනයෙන් අවිලා නඩු දාලා තියනේ පුරාවිද්‍යාට හානි කරා කියලා අපි අපි දෙයියෝට අපි හානි කරනවද නෑනේ දැන් ඒක පුරාවිද්‍යා ආයතනය ඔබතුමා කියපු විදිහට අපි ප්‍රදේශේ නෑ දැන් පුරාවිද්‍යා ආයතනයේ ඉන්න නිලධාරීලායි දෙන්නේ තුන්දෙනෙක් තමයි මේ ප්‍රශ්නේ ලොකු කරන්නේ ඒකෙන් බලලා ඔබතුමා අවිලා හොඳයි ගරු මන්ද විමල් ඉවර තමයි ඔබතුමා කෙටියෙන් කියලා මම ඉවර කරමු ගරු නියෝජකත නායකතුමනි ගරු නියෝජකත නායකතුමනි මේ කියන වවුනියාවේ වඩුනාගල කියලා ඓතිහාසික සිද්ධාස්ථානයක් තියෙනවා වෙඩි කිනරි මලේ කියලා මේකට කියනවා මේ ක්‍රිස්තු වර්ෂ 2-3 තරම් ඈත ඉතිහාසයට දිව යන බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් මේ ස්ථානයේ සිව පූජා පවත්වන්න අධිකරණයෙන් අවසර දීලා නැහැ ඒ නිසා මෙතන පැහැදිලිව මේ ආගමික ගැටුමක් ඇති කරන්න ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයකට ගිහිල්ලා අනවශ්‍ය ගැටුමක් හදලා මේ ළඟ එන මැතිවරණෙන් ජාතිවාදී ආගම්වාදී විදියට ඡන්ද කොට හදාගන්න මේ දඟලන්නේ හරි බොහොම ඉස්සර ඒකට යටත් වෙන්න එපා පුරාවිද්‍යා නිලධාරීන්ව බිල්ලට දෙන්න එපා හරි බොහොම ඒ කාරණේ ගැන ඔයලා බල්ලා ගරු ඇමතුමා සඳහන් කර විදියට ඔබතුමාලට නිවැරදි පිළිතුරක් ලැබේ බොහොම ස්තුති ගරු චන්දි වීරක්කොඩි මැතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගරු මන්තුමාල වාඩි වෙන දැන් මේ ගැන විවාද තවත් කරන්න පුළුවන් කමක් නැහැ. අජිත් මානාපෙරුම් මැතුමා